නවතත් හිරු ප්‍රවෘත්ති සමගින් බම්බලපිටියේ කොතලාවල ඇවෙනියු ප්‍රදේශයේදී 29 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැර ගැනීම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ටාසය වෙත බාර දී තිබෙනවා. එම කොට්ටාසය සඳහන් කළේ පරීක්ෂණ සඳහා නිලසුනකයින් සමග පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බවයි. රෙදිපිරිවෙළඳාමේ නිරත අදාළ ව්‍යාපාරිකයා පෙරේදා රාත්‍රියේ පැහැරගෙන තිබුණේ බම්බලපිටියේ කොතලාවල ඇවෙනියුහි පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී. නිවසේ ගේට්ටුව විවෘත කිරීමට පැමිණි ඔහුගේ බිරිඳ පැහැර ගැනීම දැක ඇති අතර ඇය ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළා. තම ස්වාමියාගේ මෝටර් රියට පිටුපසින් තවත් මෝටර් රථයකින් පැමිණි පිරිසක් ස්වාමියා පැහැරගත් බව ඇය කළ පැමිණිල්ලේ සඳහන්. පැහැර ගැනීමට ලක් වූ ව්‍යාපාරිකයා මෙම සිද්ධියට පෙර තවත් ව්‍යාපාරිකයන් පිරිසකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා වංචා විමර්ශන අංශයට පැමිණිලි කර ඇත්තේ තමන්ගෙන් ලබාගත් රෙදිපිළිවෙල මුදල් යළි නොගිය වූ බව පවසමින්. එය අනුව අදාළ ව්‍යාපාරිකයින් මෙම කෝටිපති ව්‍යාපාරිකයා පැහැර ගත්තාදැයි යන සැකය ඔස්සේ පරීක්ෂණ පවත්වන බව කොළඹ අපරාධ කොට්ටාසය සඳහන් කළා. මෙතර අම්බලන්ගොඩ නගරයේදී ඊයේ පෙරවරු වී සිදු රුපියල් 18 ලක්ෂ මංකොල්ලේ සැකකරුවන් දෙදෙනෙකු මුදල් සමග අත්අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලිසිය සමත් වුණා. පොලිසිය සඳහන් කළේ අදාළ කාන්තාව සමග බැංකුව වෙත පැමිණ ඥාති පුත්‍රයා මෙම මංකොල්ලේ සැලසුම් කර ඇති බවයි. සැකකරුවන් අද පස්වරුවේ බලපිටියේ මහේස්ත්‍රාත් රජේන්ද්‍ර ජයසූරිය මෙනවී හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන පස්වෙනිදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණා. චෙක්පතක් මාරු කිරීමෙන් ලද මුදල් අම්බලන්ගොඩ නගරයේ රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීමට යාමේදී මෙම මංකොල්ලේ සිදුව තිබුණා. සිය ඥාති පුත්‍රයාගේ ත්‍රිරෝධ රථයෙන් බැස පාර මාරු වෙන මාත් සමග අනෙක් පසින් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු කාන්තාවගෙන් මුදල් සොරාගෙන තිබුණා. මංකොල්ලේ සිදුව ආකාරය සම්බන්ධයෙන් කාන්තාව සහ ඥාති පුත්‍රයාගේ ප්‍රකාශ පරස්පර වීම හේතුවෙන් ඥාති පුත්‍රයාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමවලදී ඔහු මංකොල්ලේ සැලසුම් කළ ආකාරය පාපොච්චාරණය කර තිබෙනවා. එහිදී සැකකරු ප්‍රකාශ කර ඇත්තේ ජායල ප්‍රදේශයේ පදිංචි මිතුරෙකු අම්බලන්ගොඩට කැඳවා මංකොල්ලේ සැලසුම් කළ බවයි. මංකොල්ලෙන් පසු යතුරු පැදියෙන් පැමිණ මුදල් සොරාගත් එම මිතුරා යලි එම ප්‍රදේශයට පලා ගිය අතර ඔහු අත්අඩංගුවට ගැනුණේ ජායල් උදම්මිට ප්‍රදේශයේ නිවසකදී. සැකකරු මංකොල්ල කෑ මුදල් වලින් 6,60,000 මුදලක් ඇල්පිටියේ පෞද්ගලික බැංකු දෙකක තැන්පත් කර තිබූ අතර ඉතිරියේ ඔහු සතුව තිබි සොයාගත් බව අම්බලන්ගොඩ පොලිසිය සඳහන් කළා. දැන් හිරෝ CIA විශේෂාංකය. ආරක්ෂිත සංකේත සහිත මෙම නව වාහන අංක තහඩු නිකුත් කිරීමට අවසර ඇත්තේ නාරාහෙන් පිටපිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පමණයි. එහෙත් නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක මෙම නවීන අංක තහඩු ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන බවට හිරු CIA වෙත රහසිගත තොරතුරක් ලැබුණා. එහි සත්‍ය අසත්‍යතාව සොයා ගිය හිරු CIA කණ්ඩායමට හෙළි වූයේ ආරක්ෂිත සංකේත වෙනස්කොට මෙම ස්ථානයේ ව්‍යාජව නවීන අංක තහඩු නිෂ්පාදනය කරන බවයි. මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන අංක තහඩු Department of Motor Traffic යන නාමයේ මුල් අක්ෂර වන DMT යොදා ගනිමින් අංක තහඩුවේ අක්ෂර හා අංකවලට යොදන්නේ ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙසයි. එහෙත් මෙහි නිෂ්පාදනය කරන අංක තහඩුවල DMP ලෙස ව්‍යාජ ස්ටිකරයක් යොදන බවයි අප කළ මූලික විමර්ශනයේදී හෙළි වූයේ. මෙලෙස සකසන අංක තහඩුවක් අවශ්‍ය බව පැවසූ විට ඒ නිෂ්පාදකයා අදාළ මිල ගණන් පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. රාජ්‍ය ලාංඡනය මෙන්ම මෙම හොලෝග්‍රෑම් ස්ටිකරය නිෂ්පාදනය කළ නොහැකි බවද ඔහුමෙහිදී පවසා සිටියා. මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් දැඩි ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කර නවීන අංක තහඩු නිෂ්පාදනය කරන්නේ වාහනයක අනන්‍යතාව මෙන්ම ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහායි. එහෙත් මෙවැනි නීති විරෝධී ක්‍රම හරහා ව්‍යාජව නවීන අංක තහඩු නිපදවීම මගින් අදාළ අභිප්‍රායන් ඉටු වේද? මේ පිළිබඳව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග කවරේද? ඒ පිළිබඳ තොරතුරු හෙට හිරු CIA හරහා ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී මියගිය ශ්‍රී ලාංකිකයාගේ මරණය සැක සහිත බවට ඔහුගේ ඥාතීන් චෝදනා කරනවා. මීට මාස 5කට පෙර මියගිය මෙම පුද්ගලයාගේ දේහය මුද්‍රා තැබූ පෙට්ටියක බහා ඊයේ මෙරටට එවා තිබුණා. ඇඹිලිපිටියේ පනාමුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු රුක්මල්ලාල් මීට වසර දෙකකට පමණ පෙර සෞදි අරාබියට පිටත්ව ගොස් තිබුණේ රියදුරෙකු ලෙසයි. පසු අවස්ථා රැසකදී දුරකථනය ඔස්සේ ඔහු ඥාතීන් සමග සබඳතා පවත්වා ඇති අතර පසු කාලිනව ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නැහැ. මේ ගෙදර කපීර් කතා කරලා කිව්වා මෙයා මිය ගියා කියලා. මම ඇහුවා මොකද්ද ඒ? ඊට පස්සේ කිව්වා නිමෝනියාව කියලා. එහෙ අවසන් කටයුතු කරන්න අවසරය දෙන්න කියලා මගෙන් ඉල්ලුවා. ඊට පස්සේ මං කිව්වා එහෙ අවසරය දෙන්න බෑ මට. මේ අපිට ලොකු අන්දියක් ගෙවන්නම් කිව්වා. කොයි වෙලාවෙ බෙහෙත් දෙන්න ඇඟට මගේ ඇඟට මොනවාරි විසක් දෙනවා තමයි මාමි කියලා මට අනන්ත කතා
ඔහුගේ මරණය පිළිබඳව සැකසිතූ ඥාතීන් දේහය මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළා. ඒ අනුව ඊයේ ඥාතීන් විසින් දේහය කටුනායක ගුවන්තොටුපළේදී බහරගත් අතර පෙට්ටිය එරට වෛද්‍ය ආයතනයක් විසින් මුද්‍රා තබා එවා තිබුණේ එය විවෘත නොකර දේහය භූමදාන කරන ලෙස දන්වමින්. කෙසේ වෙතත් මීගමු රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉදිරිපිට පෙට්ටිය විවෘත කිරීමට ඥාතීන් කටයුතු කළා. ඥාති පැවසුවේ රුක්මන් ලාල්ගේ සිරුරේ අවයව ඉවත් කර ඇති බවට එහිදී නිරීක්ෂණය වූ බවයි. මට ඒ ගෙදර අක්ක කෙනෙක් කතා කරා. කතා කරාට පස්සේ ඒ අක්කා කිව්වේ මල්ලි අනිවාර්යෙන් මෙයා මරලා ඒ ගෙදර කෆීල්ගේ අම්මා හිටියා. ඒ අම්මට ගොඩක්ම ආසනීපෙන් හිටියේ මොනා හරි මෙයාගේ අවයව ආරම් මොනා හරි කරා කියලා අපිට ගොඩක්ම සැකයි මේ ගැන. අනිවාර්යෙන් පුතාගේ පෙනහැලු හැමදේම අයින් කරලා පුතාගේ ජීවිත විනාශ කරලා තියෙන එහෙම තමයි. වෙන මුකුත් ලෙඩක් දුකක් වෙලා නෙවෙයි. සෞදි රටකට ගිහිල්ලා ඔයගේ ජීවිත විනාශ කරනකොට මේකට මොන හරි පියවරක් ගන්නව මේ ආණ්ඩුවෙන්. එක්දරු පියකු රුක්මන් ලාල් මිය යන විට 33 වියේ පසු වුණා. දේහය මේ වන විට මීගමුව මහරෝහලේ තැන්පත් කර ඇති අතර ඥාතීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ දේහය පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් කර එය නිවසට ගෙන්වා දීමට කටයුතු කරන ලෙසයි. ඉතින් අපි ඉල්ලන්නේ අතිගරු ජනාධිපතිතුමාගෙන් සහ රජයේ සියලුම අයගෙන් දරුවා වෙනුවෙන් අපිට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා. සහ දරුවාගේ මල කඳ අපිට ඉක්මනින්ම ලබා දෙන්න කියලා මේ පරීක්ෂණ කළා. නාගරික සංවර්ධන අධිකාරිය සතෝ පංචිකාවත ප්‍රදේශයේ පිහිටි ඉඩමක වසර ගණනාවක් තිස්සේ අනවසරයෙන් පදිංචි වී සිටින බවට සැලකෙන පවුල් 7කට අයත් පිරිසක් ඒ නිවත් කිරීමට යාමේදී අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මෙසිද්ධිය වාර්තා කිරීමට එම ස්ථානයට ගිය හිරු වාර්තාකරුටද නාගරික සංවර්ධන නිලධාරීන්ගෙන් බාධා එල්ල වුණා. නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් පංචිකාවත්ත සාලිමාර්වත්ත ප්‍රදේශයේ ඉදමක පිහිටි නිවාස ඉවත් කිරීමට අද පියවර ගත්තා. කෙසේ වෙතත් මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය අප වාර්තාකරුට නාගරික සංවර්ධන අධිකාරිය නිලධාරීන් බාධා එල්ල කළා. අපි ආවේ මිනිස්සුන්ගේ තියෙන කරදර තියෙනවා නම් පොඩ්ඩක් හොයලා බලන්න. මේක පෙන්වන්න පුළුවන්. ගන්නද සර් ගන්නද? පාර්ණේ කියලා තියෙනවා. ගන්නද? අද්දයට කිව්වා කියලා මේ මිනිස්සුන්ට එහෙම කරන එක වැරදිනේ. ඒක හරි. කෙසේ වෙතත් නාගරික සංවර්ධන අධිකාරිය නිලධාරීන් පවසන්නේ මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය සතු බැවින් එහි සිටින අනවසර පදිංචිකරුවන් ඉන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි. අරණායක දිප්පිටියේ පොදු වෙළඳ සංකීර්ණය කඩා ඉවත් කර වසර දෙකකට ආසන්න කාලයක් ඉක්ම ගියද නැවත එය ඉදි නොකිරීමෙන් වෙළඳුන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිනවා. ඔවුන් චෝදනා කළේ මාස 6ක කාලයක් තුළ වෙළඳ සංකීර්ණය ඉදි කරන බවට එවක බලධාරීන් බොරු පුරුන්දු ලබා දුන් බවයි. අරණායක දිප්පිටියේ පොදු වෙළඳ සංකීර්ණයේ පැරණි ගොඩනැගිලි කඩා ඉවත් කර නව වෙළඳ සංකීර්ණයක් ඉදි කිරීමට පසුගිය රජය පියවරකින් තිබුණා. ඒ අනුව නව වෙළඳ සංකීර්ණය සභාව 2014 වසරේ ඔක්තෝබර් 20 වෙනිදා මුල්ගල තිබුණේ එවක සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සිටි ලලිත් දිසානායක මහතාගේ මූලිකත්වයෙන්. රුපියල් 1,851ක වියදමින් ඉදිකිරීමට සැලසුම් කර තිබූ වෙළඳ සංකීර්ණය මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ ඉදිකරන බවට එහිදී බලධාරීන් පොරොන්දු වී තිබුණා. එහෙත් වසර දෙකකට ආසන්න කාලයක් ඉක්මව ගියද එම ප්‍රදේශයේ දක්නට ලැබෙන්නේ නව ගොඩනැගිල්ලක් වෙනුවට කොන්ක්‍රීට් කණු කිහිපයක් පමණයි. මේක තට්ටු තුනට හදලා දෙනවා කියලා කිව්වා. මාස 6ක් ඇතුළත අපි පළවෙනි තට්ටුවේ පදිංචි කරනවා කියලා කිව්වා. මේක මේ සාමාන්‍ය මොනවා හරි යටකූටු වැඩක් වගේ තියෙන මට තේරෙන විදිහට කොටම්ම අසන්න මිනිස්සු ටිකක් තමයි ඉන්නේ. මේ මිනිස්සු දැන් යන එනවන් නැතුව තමයි ඉන්නේ. නව වෙළඳසැල් තුල සිය වෙළඳාම් කිරීමට සීනම වූ වෙළඳුන් අදවන විට යාන්තමින් නටවාගත් කාමර තුල සිය වෙළඳාම් සිදු කරන්නේ වගකීම් විරහිත බලධාරීන්ගේ නොමනා ක්‍රියාවන් නිසාවෙන්. ටොයිලට් තිබ්බා, ටොයිලට් නැහැ, වතුර ටැප් එකක් නැහැ. තනි කරම අර කබලෙන් ලිපට වැරනවා වගේ මිනිස්සුන් නුණා. පුංචි මේ කූඩාරම් වගේ කඩවල හදාගෙන ඉන්නවා අපි. මේ අවුරුදු දෙකට දවස් දෙකක් කඩේ කැඩුවා. බඩුත් නැහැ, සල්ලිත් නැහැ, මොනවක් කරන්නේ? ඒකේ පාඩුව මටම තමයි. උත්සව ශ්‍රීයෙන් වැඩ ආරම්භ කර ජනතාව සිහින ලෝකයක අතරමං කළ බලධාරීන් අදවන විට අසරණ වූ වෙළඳුන් කෙරෙහි අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක්. බලධාරීන් අපි අතන මාසේ පතා අපි දැනුවත් කරනවා. මේ ලිපි ලේඛන පවා අපි එකට බාර දෙන්න හැදුවා. එකට ඒවවත් ගත්තේ නැහැ. තිබූ වෙළඳ සංකීර්ණයේ කඩා ඉවත් කර නව වෙළඳ සංකීර්ණ ඉදිකිරීමේ කටයුතු අතරමඟ නතර කර දෙමු බලධාරීන්. අසරණ වූ වෙළඳුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්නේ කවදාද? හිරු ප්‍රවෘත්ති අවධානයෙන්. තවත් දේශීය පාඩකයක් සමගින් දැන් රටවටා හිරු.
තමන් අතනගුඩ ගැනීමේ සෝදානමක් පවතින බැවින් අපේක්ෂිත ඇපලපාදෙන ලෙසට ඉල්ලා කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකුල ආයුධ පත්‍රය අද කඳ වූ අවස්ථාවේදී අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිකල මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ලබන 30 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසයි. ලබන මස් 15 වනදා සිට යතුරු ප්‍රතිකරුවන් සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුතු ආරක්ෂිත හිස්වැසුම් භාවිත කිරීම සහ ලැබ කිරීම අනිවාර්ය කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. එහි සභාපති වෛද්‍ය සෙසිර කෝදාගොඩ මහතා පෙන්වා දෙන්නේ ඉහළමින් පවතින යතුරුපැදි අනතුරු සංඛ්‍යාව සැලකිල්ලරගෙන ඉදිරියේදී ඉන්දුනීසියාවේ සිට අනනීකරණ ලද ආරක්ෂිත හිස්වැසුමක් හඳුන්වා දීමට පියවරගෙන ඇති බවයි. බෝපේ පොතල් ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය ඉවත් කිරීමට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීන් අද පෙරවරුවේ ගාල්ල කලේකානේ පිහිටි දකුණු පළාත් සභා ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. ගාල්ල උඩුගම මාර්ගයේ බටතුව ප්‍රදේශයේ මග්ග දෙපස එක්රැස්ව තිබූ කසල කිසියම් පිරිසක් අද අලියුම මාර්ගයට දැමීමේ හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවට පත් වුණා. අක්මීමන ප්‍රාදේශීය සභාවට ප්‍රදේශයේ කසල බැහැර කිරීමට මේ වන විට නිශ්චිත ස්ථානයක් නොමැති වීමෙන් මාර්ගයේ දෙපස තැනින් තැන කසල එක්රැස්ව ඇති ආකාරයද දැකගත හැකියි. මහරගම පිහිටි විදේශ රැකියා ඒජන්සිය කරහා විදේශගත වීමට මුදල් ගෙවූ මහියංගනේ දමාන ප්‍රදේශයේ ආදිවාසීන් දෙදෙනෙකු අද මහරගම පොලිසියට පැමිණ ඉල්ලක් කළේ සිය මුදල් නැවත නොගෙවූ බවට පවසමින්. මීට වසර එකමාරකට පෙර ආදිවාසී තරුණින් දෙදෙනෙකු ජෝදානයට යාම සඳහා අදාළ විදේශ රැකියා ඒජන්සියට රුපියල් 1,20,000ක් ගෙවා ඇති අතර යතරතුර එක් තරුණයෙකු වනාලි ප්‍රහාරයකින් මිය යාම හේතුවෙන් අනෙක් තරුණයාද විදේශගත වීම ප්‍රතික්ෂේප කර තම මුදල් ඉල්ලු අවස්ථාවේ ඒජන්සිය මුදල් දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇදහැරෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් නෝටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ විශාල ගසක් සමග පස්කන්දක් අඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට අද පස්වරුවේ දැඩි බාධා එල්ල වුණා. බදුල්ල ප්‍රාදේශීය ගොඩනැගිලි ඉංජිනේරු කාර්යාලයේ අද උදෑසන ගින්නක් හටගත් අතර පොලිසිය සහ මදුල්ල මහනගර සභා ගින්න නිවීම ඒකකයේ එක්ව ගින්න නිවා දැමුවා. ගබඩා කාමරයේ විදුලි කන්දුවක් මත හටගත් ගින්නෙන් එහි තිබූ ලිපිලේඛන රසක්ද විනාශ වේ.